never stop moving. Never stop, never stop moving when life's calling you. රාජ්‍ය ආයතනවල තිබෙන විදුලි ජනක යන්ත්‍ර උපයෝගී කරලා මෙගාවොට් 200ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්නට අවශ්‍ය කරන කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ කැබිනට් අනුමැතිය ජාතික විදුලි බල මණ්ඩලයට දැනුම් දීලා තිබෙනවා. ජාතික විදුලි බල මණ්ඩලය ඒ ක්‍රියාවට නංවල නැහැ. කැබිනට් මණ්ඩලයට මේ වගේ යෝජනාවක් ඉදිරිපත් වෙලා කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙන්නේ 2019 වර්ෂයේ වන විට. මේ වගේ විදුලි අර්බුදයක් ඇවිත්ුණොතින් ඒකට පිළියමක් හැටියට තමයි මේ විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරලා මෙගාවොට් 200ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතිය විදුලි බල පද්ධතියට එකතු කරන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙලා තිබෙන්නේ. එහිදී විදුලි බල මණ්ඩලය විසින් හිතාමතාම කැබිනට් මණ්ඩලයේ දීපු අනුමැතිය ලබා දුන්නු ඒකට පරිබාහිරව කටයුතු කරලා ඒකට ඒ අවශ්‍ය කරන විදුලි ධාරිතාවේ එක්රැස් කර ගැනීමට හිතාමතාම මග හැරලා තිබෙනවා. ඉතින් මේ තින්දි ගම්ම වෙනවා මේ පුද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමේ සැබෑ වුමනාවෙන්. පුද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමේදී අත යට වෙන ගනුදෙනුවල තියෙන කෑදරකම නිසාවෙන්. පුද්ගලික අංශයෙන් විදුලිය ලබා ගැනීමේදී ලැබෙන කොමිස් මුදල් නොලැබෙන නිසාවෙන් මේ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරා කියන කාරණාව තමයි අපිට කියන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒක නිසාවෙන් මහජනීය උපයෝගීතා කොමිසම මගින් ඊයේ දිනේදී ලබා දීපු අනුමැතියත් විදුලිය පුද්ගලික අංශයෙන් මිලදී ගැනීමත් මේ කියන හැම කාරණාවක්ම අල්ලසට යටවලා තිබෙනවා කියන එක අපි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න ඕනක්.